එතකොට එහෙම කරනකොට අර බණ පොත් කියවනකොට තමන්ට සෝවාන් වෙන විදියට ඒවා ග්‍රහණය වෙන්න ඉඩ තියෙනවා. සෝවාන් වෙන්න කියන්නේ ඒ ධර්මයේ දැන් මේ බුද්ධ වචනය තමන්ට ඒකේ පදයක් වෙන්න පුළුවන් ටග් ගාලා ට්‍රිගර් වෙන්නේ. දැන් අද කාලේ ඇයි මේ අපි බණ ඇහෙනවා පොත් කියවනවා එක මේ මොනවාද ඔළුවට වදින්නේ ගැඹුරෙන් අපි ලොකු වෙනසක් කරන විදියට තාම සමාකට්ටි කියන ඔයා ඔච්චර භාවනා කරනවා හැබැයි මාත් එක්ක කේන්ති යනවා දැන් මහත්තුරු කියන නෝන්ලා කියනවා ඔය ළමයිත් එක්ක කේන්ති යනවා ඇයි පින්වතුනි ඒක යහමින් පරිවර්තනයක් තමන්ගේ කළා නැහැ අපේ ආච්චිලා හිටියා තියාගේ අම්මා ඇත්තටම පුතා එහෙම මැරෙනකොට කියන්නේ කඳුලක් හෙළුවේ නැහැ පින්වතුනි අපේ අම්මට කියනවා දුවේ මෙහෙමයි නවසිවිකේ සතිපට්ඨානේ වඩන්නේ කියලා නවසිවිකේ පෙන්වලා පින්තූර ඒ ආච්චිලා ඔහම කාමරවල එහෙම ඒවා කල්පනා කර කර තමයි හිටියේ. ටීවී තිබුණ නැහැ ඒ කාලේ. ඉතින් එතකොට ඒගොල්ලන් අර බුර්ම පන්සලේ ගාල්ලේ මේ මොනවාද ඒ ස්වාමිවන්තලගේ අර පෝට්‍රේට්ස් තියෙනවා පරණ. ඒ කියන්නේ අර පරණ මේ මොනවාද මම දැක්කයි පින්තූර පේනවා හොඳට ඒ වඩපු ධීරවීර ස්වාමිවන්තලා. ඉතින් උන්වන්සලා ආශ්‍රය කර ඒ ධර්මය ලැබුණා. ඒ ශක්තිය ලැබුණා ප්‍රැක්ටිස් කරන්න. දැන් කවුරු අපි ප්‍රැක්ටිස් කරපු ඒකයි අපිට අපි දන්නේ අද කවුද මාර්ගඵල ලැබලා තියෙන්නේ මොකද අපිට හිත පේන්නේ නැහැනේ පින්වතුනි හැබැයි අපි දන්නවා බුද්ධ වචනේ අනිවාර්යයෙන්ම බුදුවරෙක්ගේ කාප එකක් කියලා ඒකයි ළඟ සම්යුත්ත නිකායේ මජ්ක්‍ධිම නිකායේ මේ ටික තියෙන්න ඕනේ ළඟ ධම්මපදය දැන් ඉංග්‍රීසියෙන් නම් ට්‍රාන්ස්ලේෂන්ස් එම් පැහැදිලි ගොඩක් වර්ඩ් ඔෆ් ද බුද්ධ තියෙනවා ඥානති ලෝක ස්වාමීන් තව මේ දැන් නිවන් දකින්න ඕනේ නැහැ අර මම අර කරුණක් කිව්වේ තමන්ට හිතනවා නම් අමනුෂ්‍ය දෝෂයක් තමන් ගාව තියෙනවා හොඳම දේ ඒ සූත්‍ර කියවන එක. ඒගොල්ලන් කියන්නේ මැරිලා ගියා කියලා, මැරිලා යනවා කියලා අපේ සමාජය. එතකොට සතිපට්ඨානේ හරියට වැඩෙන පංච නිවරණය මිදෙනකොට. ඉතින් සමාකලාවට ඒක හරියට වෙනකොට ධානයක් වගේ අවස්ථාවල වගේ එක තමයි අර ධර්මයේ ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් සමාධිය වෙනම වැඩෙනකොට chances වැඩි, අවස්ථා වැඩි. අර සතිපට්ඨානේ පැහැදිලිව Tamanට ඒ කියන්නේ ඒක දොරටුවක්, මාර්ගඵල ලබවන්න දොරටුවක්.